සහෘදේකු ස්වයන සහෘද අඩවිය 90 දශකයෙන් මෙහා ලාංකේය ගීපද වංශයට මధుර ගී දායාද කළ ගීපද රචකයන් ස්වයන සහෘද අඩවියේ තවත් නවාතැනක් අද. අද මේ නවාතැනට පැමිණෙන සහෘදයා මේ සිටි FM අපට අමුත්තෙක් නොවේ. ඔහු කාලයක් සිටි FM හි නියමුවා හැටියට සේවය කරමින් රටට වගේම අපටත් බොහෝ දෑ තිළින කර එක්තරා විදිහක සොඳුරු පාලකෙක්. ඒ සොඳුරු පාලකයා අපට හැබැයි ඔබ ඔහු හඳුනාගන්නේ ගීත රචකයෙක් හැටියට. එනිසාම මේ අපට සොඳුරු පාලකයෙක් වූ ඔබට ගීත රචකයෙකු වූ ඒ සහෘදයා අද ඔබ අභිමුව ස්වර්ණ ගුණවර්ධනත් එක්ක සහෘද අඩවියේ මෙලෙස ගත කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අයිබෝන් ඔබට. අයිබෝ වේවා. කාලයකට පසුව මේ ඔබට මේ ඔබ සේවය කළ ආයතනයෙන් ඔබ ගැන ඔබේ නිර්මාණ පසුබිම ගැන කතා කරන්න වැඩසටහනකට එන්න ලැබීම ගැන මොකද හිතන්නේ? ඔබ මීට පෙර අපේ ශනිදා කරලිය වැඩසටහනට පැමිණ එක වෙනත් කාරණාවක් හේතු කරගනිමින් නමුත් ඔබ ලියපු ගීතම අරමුණු කරගනිමින් ඔබට නැවතත් ඔබේ ආයතනයට එන්න වෙනවා මේ ගුවන්විදුලි මහගෙදරට. ගුවන්විදුලි මහගෙදරට එනවා කියන එක හරි අපූර්ව දෙයක්. වැඩසටහන් වලට ආවේ නැතුව ආවුණාට එහි පවතින අනෙකුත් කාරණාවලට සම්බන්ධ වෙන්නට අවස්ථාවල් බොහොමයක් මට ලැබුණා. ඉතින් ওই අතරවාරේ වෙනත් වෙනත් ශාස්ත්‍රීය කටයුතු වලට සම්බන්ධ වුණා. හැබැයි ගුවන්විදුලියේ වැඩසටහනකට සම්බන්ධ වෙන්නේ ටික කාලයකට පස්සේ තමයි. සන්තෝෂයි. ඒ සතුටත් එක්ක අපි ඔබේ පළමුවැනි ගීතයට යමු. ඔබත් එක බෙදා හදාගන්න බොහෝ දේවල් තියෙනවා. ඒ අතරෙදි පෙම් කවක් අපි බොහෝ දෙනෙක් බෙදා හදාගෙන රසවිඳපු තවමත් අහන ගීතයක්. මම හිතන්නේ කිත්සිරි ජයසේකරව ආලෝකවත් කළෙත් මේ ගීතයද කියලා හිතන විටක. සමහර විට ඇත්තටම ওই ගීතේ තනුවයි මට මුලින්ම ලැබෙන්නේ. එහෙම වෙනකොට මා කියවපු කිසියම් හයිකු කවියක දෝංකාරය මා ඇතුලේ තිබුණා. ඒකේ තියෙන්නේ මේ විලෝගහක කොළයක් වැටෙනවා. ඒ විලෝගහේ කොළයට මං කොයිතරම් කැමතිද කියලා මේ කවියා කියනවා. ඇයි මේ විලෝ කොළයට මං කැමති? එහි නමක් ලියලා තියෙනවා. ඒ මා විසින් ඔබේ නම ලියා ඇති විලෝ කොළයක්. ඒක නිසා ඒ විලෝ කොළයට කැමති කියලා. උන්නේ සංකල්පනා වෙන්නේ නැති ඊට පස්සේ ඒක පෝෂණය වෙන්නේ අපි දකින්නවනේ වෙන වෙන අයගේ නම් ගණන් බස්වල ඩෙස්ක්වල අපි ලියනවනේ. ආදරය සම්බන්ධ කාරණා හැම ඒ කියන පෞද්ගලික කාරණාත් එකතු කරගෙන ලියවිච්ච ගීතයක් තමයි. හැබැයි තනුවටයි ලියවුනේ කිත්සිරි ගැයූ මේ ගීතය. තනුවට ලියනකොට නිකන් ඔබට හිතුන්නේ නැද්ද මේ ඔබ බලාපොරොත්තු වෙන හැඩය නිකන් යම් විදියකින් සීමා වුණා වගේ එකක්? නෑ, එහෙම එකක් වෙන්නේ නෑ. එහෙම එකක් වෙන්නේ නෑ කියන්නේ අපි තනුව අහනමනේ. අපි ගීත රචනය පිළිබඳව ගීත රසවින්දනය පිළිබඳව යම් දැනුවත් කෙනෙකුටනේ ගීතයක් රචනා කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ කලින් කල පුරුද්ද ඇති කෙනෙකුටනේ. ඔහු ඒ ගීතයේ සංගීතය විඳිනවා ඉස්සෙල්ලා. මේ සංගීතමය පසුතලයත් එක්ක ඔහු යම් ප්‍රමාණයකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනාට පස්සේ ඔහුට යම් අදහසක් ඇති වෙනවා. මේ සංගීත නිර්මාණකරුවා මේකෙන් කියන්න හදන්නේ වෙන මෙහෙම දෙයක් කියලා. එතකොට ඒකට ගැළපෙනදී මේ නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙන එක්කෙනාට ඉනවා කියලායි මං හිතන්නේ. එතකොට නිර්මාණයක් කරන්නට අදහස් සහ
නිර්මාණයක් කරන්නට අවශ්‍ය පෝෂණය තමන්ගේ ඇතුලේ තියෙනවා නම් අර තියෙන කෝප්පෙට මේක දාගන්න එක නේ තියෙන්නේ. එතකොට භාෂාවක් දන්න කෙනෙකුට ඒක අසීරු කාරණාවක් වෙන්නේ නැහැ. අජන්තා රණසිංහ කොච්චර ශෘංගාරාත්මක වචනකවත් හැඩයේ වෙනස් වීමක්වත් නැති ගීත අනුවලට ලියලා තියෙනවද? ඒ පරිචය හරි අපූර්ව එකක් නේ. කරුණාරත්න බේසේකර වගේ අය ගත්තාම ගීතයේ තනුවට අනුව ලිව්වා වුණාට ඒව මහ විශිෂ්ට දේවල්. මෙතනදි මට ධර්මසිරි ගාමගේවත් මතක් වෙනවා. කොහොමද ඔබට මේ කිත්සිරි ජයසේකර මුණ ගැන? කිත්සිරිත් ඒ කාලේ නවීනෙක්. ඔව්, කිත්සිරිගේ මගේ මුල්ම හමුව කිත්සිරිගේ අයියා දයාසිරි මගේ විශ්වවිද්‍යාල සගයේ. එතකොට කිත්සිරිගේ සහෝදරයාට හොඳට සින්දු කියන්න පුළුවන් දයාසිරි. තාමත් ගීත ගායනා කරන ඇමති කෙනෙක්. ඉතින් ඔහොම ওই සම්බන්ධතාවය තියෙන අතරේ එකවරක් මං හිතන්නේ කිත්සිරි මට මුලින්ම හම්බ වෙන්නේ එහෙම අපි පොළොන්නරුව පැත්තේ මැදිරිගිරිය පැත්තේ සංගීත සම්දර්ශනයකට යනවා. වික්ටරත් නායක, අමරදේව, රෝහණ බද්දගේ, ටී.එම්. ජයරත්න, සිසිර සේනරත්න වගේ කට්ටියත් එක්ක මේ බස් එකේ කිත්සිරිත් යනවා. හැබැයි කිත්සිරි සින්දු කියන අනුන්ගේ සින්දු, බොහෝ විට ඔහු ගායනා කළේ කපුගේගේ සින්දු. ඉතින් මේ යනකම් කිත්සිරි තමයි සින්දු කිව්වේ. ගායක ගායිකාව කොච්චර හිටියත් ඒ ඉවර වෙනකොට අපි විශාල මිත්‍රත්වයක් ගොඩනගාගෙන හිටියා. ඒ කිත්සිරි අලුතෙන් ගීත කීපයක් කරන්නට පෙරම් පුරමින් සිටිය අවදී ඒ මුල්ම ගීත එකතුවට තමයි අපිට ওই ගීතය එකතු කරන්නට ලැබෙන්නේ. නැ, ඊට පස්සේ මුල්ම ගිනි මලක් කරාට පස්සේ තමයි මේ අපි මේ මේ ගීතය කිත්සිරිත් එක නිර්මාණය කරන්නේ. ලියනවා මම ආයි මල් ගහක් ගහක් ගානේ ඔබ ටික නතර වී බැලුවොත් හමු වේවි හිත මාගේ හමු වේවි හිත මාගේ පින්තවත් ලියනවා මම ආයි මල් ගහක් ගහක් ගානේ ඔබ ටික නතර වී බැලුවොත් හමු වේවි හිත මාගේ හමු වේවි හිත මාගේ අගට මල් පලන්නා මග බලනවද මන්නා බිහුමාවතේ සුවඳක් වෙලා ඔබ ඇත එනින්දා ඔබ ඇත එනින්දා පින් තවක් ලියනවා මම ආයි මල් ගහක් ගහක් ගානේ ඔබ ටික නතර වී බැලුවොත් හමු වේවි හිත මාගේ හමු වේවි හිත මාගේ කිසිවෙකු නොඇසු මා කවක් ලියා නැත නම කිලියූ ඒඔබේ නම මා සැනසු ඒඔබේ නම මා සැනසු පින් කවක් ලියනවා මම ආයි මල් ගහක් ගහක් ගානේ
ඔබ ටිකක් නතර වී බැලුවොත් හමු වේවි හිතමාගේ හමු වේවි හිතමාගේ අද ස්වර්ණ ගුණවර්ධනත් සමග අපි මේ සහෘද අඩවියේ කතා බහ කරමින් ඉන්නේ ඔබ ඊළඟට තෝරන ගීතය ආදර චාරිකා මේ ගීතේ හරිම නිවුණු වින්දනයක් ඇති ආදර ගීතයක් මේ ආදර චාරිකා කියන ගීතය කියපු ගායන ශිල්පියා ඒ.එල්. බිකන් දෙපොළ මහා ගුණාහක් ගීත ගායනා කරපු ගායන ශිල්පියෙක් නෙමෙයි ඉන්නට ඔහුගේ මේ ගීතයේ තියෙන නැවුම් ගතිය සහ සජීවී බව අමිතා වැඩිසිංහත් එක්ක ගීතේ ගායනා කරන්නේ කිනෙකුට අමතක කරන්න බෑ. ඒ සියල්ලටම වඩා මේ ගීතයේ ඇතුලේ මට ඇහෙන මට දැනෙන මට මග පෙන්වපු කෙනෙක් ඉන්නවා. ඒ තමයි ධර්මසිරි ගමගේ. ධර්මසිරි ගමගේ ශූරීන් මේ ගීතය රචනා කරන්නේ. එතකොට ආදර චාරිකා කියලා පටන් ගන්න ගීතේ මේ ආදර චාරිකාව ඔහු නිර්මාණය කරන්නට පාවිච්චි කරනවා. හරිම අපූරු නැවුම් වචන ගමගේ ශූරීන්ගේ වචන කෝෂයේ ඒ වගේව තියෙනවා තවත් තැනකදී අපිට ඔහුව මුණ ගැහෙනවා දැන් අශෝක මල් පෙත්තක් යයි සුළඟේ පා වෙලා මේ ආදරය දැනෙන විදිහ එක්ටම් ගේට උඩින් පුරා හඳක් පායලා එතකොට මේ විදිහට මේ ආදර චාරිකාව සැබවින්ම ඉතා පොහොසත් ඉතා නිමුණු ඉත සංයමයෙන් ඉදිරිපත් කරන මధుරත්වයක් මතු කරනවා මෙන්න මේ හේතුව නිසා වසර ගණනාවක් ගත වෙලාත් ඉතනේ අවුරුදු 40ක් හෝ ඊටත් වැඩි කාලයක් ගත වෙන්නට ඇති මේ ගීතයේ මිහිරියාව මට හැමදාම දැනෙන එකක් ජීවන චාරිකා සිතුවිලි අත්වැල් බැඳ යන ආදර චාරිකා ජීවන මාලිකා දේතුණු මාලිකා ආදර සිතකින් හදන ජීවන මාලිකා අඩනින්දෙන් පිබිදිලා මිලාන පහතේ දේ දුන්නක් මෙන් පායලා අනංග මල් ගීයේ පෙටලින් යාය මිහිමිලා සූක මල් පිත්තක් යයි සුළඟේ පාදලා ආදර චාරිකා ජීවන චාරිකා සිතුවිලි අත්වැල් බැඳ යන ආදර චාරිකා සුරම්ය සීන ලොවි යන විට පින් චාරිකා ප්‍රසන්න කැල්ම නගයි චංචල නිතාරුකා තුෂාර මඳුළු විමන් මල් වෙස්සේ සෝදලා ඉක්තෙම් ගෙට උඩින් දේදුන්නක් පායලා ආදර චාරිකා ජීවන චාරිකා සිතුවිලි අන්වැල් බැඳ යන ආදර චාරිකා ජීවන මාලිගා දේතුණු මාලිගා ආදර සිතකින් හදන ජීවන මාලිගා ඔවුන් කැමති ඔවුන්ගේ
ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද ස්වර්ණ ගුණවර්ධනත් එක්ක අපි මේ සහෘද අඩවේ ගී රස බෙදා හදාගන්නේ. හැබැයි ඊට කලින් ඊළඟට පිළිවෙල අනුව ඔබේ ගීතයක් තියෙන්නේ. දැන් අපි පහුගිය සතියේත් මේ වැඩසටහන කැඳවාගත්තේ අපේ නිවේදන පරපුරේ කෙනෙක්, අපේ වර්ගයේ කෙනෙක් වසන්ත රෝහණ. ඉන් අනතුරුව දැන් ඔබ එනවා. ඔබ පාලකයෙක් වෙන්නට කලින් සහ පාලකයෙක් වුණත් ජාතික ගුවන්විදුලියේ සිටි FM නාලිකාවේ ඔබ නිවේදකෙක් හැටියට තමයි මුලින්ම ගුවන්විදුලියට එන්නේ. මේ නිවේදකයෝයි ගීත රචකයයි කියන මේ සංකල්ප දෙක ඇතුලේ හරිය අපූරු සම්බන්ධයක් තියෙනවා. කියන්නේ බොහෝ නිවේදකයෝ තමයි ලංකාවේ ප්‍රකට දක්ෂ විශිෂ්ට ගීපද රචකයෝ වෙලා තියෙන්නේ. මම දන්නේ ඒ ආරම්භක යෂ්ටියෙන් පස්සේ ඒ යෂ්ටිය බාරගත් කෙනෙක් තමයි ඔබ. ඒක ඇත්තනේ අනුෂ්ක. දැන් අපි රස්සාවට කරන්නේ මොකද්ද? සින්දු ගොඩක වැතිරිලා ඉන්නවා. සින්දු ගොඩක වැටිලා ඉන්නවා. ඒවායින් රස රස දේවල් තෝරාගෙන අපේ අසන්න සමග බෙදා ගන්නවා. මං කියන්නේ අපි ඉන්නේ සින්දු ගොඩේ කියලා. එතකොට අපිට බෑ එක ගීතයක් ඊළඟ දවසෙත් ප්‍රචාරය කරන්න. රස නැති ගීතයක් අපි ප්‍රචාරය කළොතින් එතකොට එතනදිත් අසන්නාගේ මගේ තියෙන සම්බන්ධතාව බිඳෙනවනේ. ඒක නිසා රසවත්ම ගීත හා ඒවායේ තියෙන්නේ මොනවද කියන එක අපිට නිරන්තරවම දැනෙනු. ගීත රචකයින්ට නෙමෙයි මේ නිවේදකයාට. ඔහු ඒකත් එක්ක ජීවත් වෙන්නේ. එතකොට ඔහුට යම් කිසි හැඟීමක් තියෙනවා මේ අත්දැකීම මීට වඩා වෙනස් විදිහකට කියන්න පුළුවන් නේද කියලා. අන්න ඒක. එතකොට ඒක නැවුම් විදිහට කියන්න පුළුවන්. අනික නිවේදකයා කියන්නේ භාෂාවම සිය වෘත්තිය හැටියට පාවිච්චි කරන කෙනෙක්නේ. භාෂාව තමයි ඔහු පාවිච්චි කරන්නේ ඔහුගේ මෙබලම අසන්නන් ඇද බැඳ තබා ගැනීම සඳහා. එතකොට මා දන්නා හැටියට නිවේදකෙක් නම් කතා කරනකොට ඒක කවියක් වගේ වෙන්න ඕන. අනවශ්‍ය කිසිම වචනයක් තියෙන්නට බෑ. අනවශ්‍ය කිසිම වචනයක් තියෙන්නට බැරි සුදුසු වචන සුදුසු පරිදි සුදුසුම තැනට පාවිච්චි කරන්න තමයි නිවේදකයා වෙන්නේ. සුදුසු පරිදි සුදුසු වචන සුදුසුම තැනට ගලපන්න තමයි ගීත රචකයා වෙන්නේ. දැන් මේ කාරණා දෙක සමපාතයි නේකට එකක් අනුෂ්ක. එතකොට ගීත රචකයෙක් වන්නට තියෙන ඉඩකඩ නිවේදකයෙකුට බොහොම වැඩි. මේක වෙනත් විදිහකටත් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ තමන්ට ප්‍රචාරය කරගන්න තමන් විසින් ගීත රචනා කරගන්න තත්වයක් නොතිබුණා නෙමේ ගුවන්විදුලිය ඇතුලේ. නමුත් ගුවන්විදුලි ශිල්පියෙකුට ගුවන්විදුලි නිවේදකයෙකුට මේ ඉව ඉඩ හොයා ගන්නට තියෙන අවස්ථාව හුඟක් වැඩි කියලා කියන්නේ. අපි ඒකෙන් බොහෝ ප්‍රයෝජන නොගත්තු අය. ඉඩ පාවිච්චි කළේ නැති වුණාට ඔබ ලියපු තව ගීතයක් තියෙනවා හෙට දවසක් නැති. ඔව් හෙට දවසක් නැති පෙම්හස රැල්ලක පැටලී කියන ගීතය. මේ ගීතේ සංගීතවත් කළේ ගුණදාස කපුගේ මනෙල් ටී තෙන්නකෝන් ගායනා කරන්නේ. මේ ගීතේ වචනවලට මම තාම හරි ආසයි. මේ මොකද අපි ජීවිතේට ආදරය එන්නේ අහම්බයක් වගේ හායි ගාලා දොර අරගෙන ඔහේ එනවා. අපට පස්සේ ඒක අපේ ජීවිතයම බවට පත් වෙනවා. අපි හැම දෙයක්ම බවට පත් වෙනවා. සුන්දරම දේ බවට පත් වෙනවා. අපිව හිතන්නට පොළඹවන දෙයක් බවට පත් කරනවා. ඔහොම නෙවෙන්නේ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවනේ ඊළඟට ජීවිතේ යම් දෙයක් ආදරයක් වගේ එකක් ආවිල්ලා ඒක ජීවිතයත් එක්ක පවතිනවා. ඒක අත්හැරනවා නෙවෙයි. ඇයි වෙනත් ඒ හොඳට ආදරය කරන දන්න කෙනෙකුට වෙන කෙනෙකුට ආදරය කරන්න බැරිද? තවත් කෙනෙකුට ආදරය කරන එක වැරද්දක්ද? එහෙම ආදරයක් හිතෙනවා නම් ඒක පවක්ද? නෑ, මට නම් එහෙම හිතෙන්නේ නෑ. අපි සංස්කෘතික බැඳීම් වල සංස්කෘතික දැල්වල පැටලියා ඉන්න එක ඇත්ත. ඊ අතරේ අපිට ලස්සන දේවල් දැක්කම අපි ඇහැ පස්සෙන් යන්නේ නැද්ද? අපි ඇහැ පස්සෙන් යනවා. අපි ඒ පිළිබඳව කිසියම් මාත්‍රික ආශාවක් ඇති කරගන්නවා. ඒක පස්සෙන් දුවගෙන ගිහිල්ලා අනතුරේ වැටෙනවා නෙමෙයි. අපි සිත පිනවා ගන්නවා, සිත සතුටු කරගන්නවා යම් යම් දේවල් දකිනකොට. එහෙම දැන් ඔය විදිහට අපිට ආදරයක් ඇති වෙන්න පුළුවන් ඕනෑම වයසක. ඒ කියන්නේ
ඕනෑම වයසකදී ආදරණීය බවක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක නිසානේ අවුරුදු 60-70 වෙච්ච ගීත රචකයෝ තමන්ගේ හරිම නැවුම් කුළුඳුල් ප්‍රේමය පිළිබඳව සිත ආලෝලනය කරන ගීත ලියන්නේ. ඉතින් ඒක නිසා ආදරය ප්‍රේමය කියන එක ඇති වෙනවා. ඒක සාක්ෂාත් කරගන්න බැරි වෙන එක දුකක්. ඒක ඉතින් ඇත්ත. ඉතින් ඒක නිසා ඒ අයට ඒ ඒගොල්ලොන්ගේ ජීවිතයක් තියෙනවා. ඒ ගමනත් එක්ක යන්න දෙනවා අය කියනවා හැරෙන්නට වෙන සිත හදා ගන්නටත් වෙන ක්‍රමයක් නැහැ. සිත හදා ගන්නටත් බෑ. ඒක බදා ගන්නටත් බෑ. ඉතින් අතහැරීමේ වේදනාව සතුටක් හැටියට විඳිනවා. ඕක නේද ওই ගීතය ඇතුලේ තියෙන්නේ. ඔය මතු කරපු කාරණාව එක මට තව පොඩ්ඩක් ඔබත් එක්ක ඉස්සරහට යන්න ඕන කියලා හිතනවා. ඒ කියන්නේ මේ ඔය ඔබ කියපු ප්‍රේමය කියන සිතුවිල්ල ඇතිවන වෙලාව තැනක් කියන්න බෑ කිව්වම දැන් ඇත්තටම ලස්සන දෙයක් දිහා අපි බලන බැල්ම නේද? ඒ කියන්නේ ඒ බලන බැල්මත් එක්ක නේද අපි බලන විදිහත් එක්ක නේ ඒක ප්‍රේමයක්ද ඒක විඳින්නේ සෞන්දර්යද එහෙම නැත්නම් වෙනත් කාරණාවක්ද කියන එක දැන් බලන මිනිස්යාගේ ඇහැ ඇතුලේ හිත ඇතුලේ තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් ඒක හරියටම බෞද්ධ දර්ශනයටත් සමීපයි. මනෝ පුබ්බංගමදම. ඉතින් දැන් මම යම් කිසි දසුනක් දැකලා ඒකෙන් මගේ හිත ඇතුලේ චින්තනමය වශයෙන් පොඩි මිහිරක් විදිනවා. ඒක සමහර විට ඒ බැල්මට ලක්වන පුජ්‍යලයා දන්නේම නැහැ. අපි හිතමුකෝ මේ ඉස්සරහ ඉඳගෙන ඉන්න ඉතාම රූමත් යවුන් කෙනෙක්. අපි කෙලිම පෞද්ගලික කාරණා වල පෞද්ගලික පුජ්‍යල සම්බන්ධතාවලට යන්කෝ. ඉතින් ඇය සම්බන්ධව ඇගේ රූසිරිය, ඇගේ ඉංගිත, ඇගේ හැසිරීම මම ඇහෙන් බිඳිනවා මෙන්නට පුළුවන්. එයා දන්නේ නැහැ. එයාට මම සමහර විට මාම කෙනෙක් වෙන්න පුළුවන්. වෙන වෙන සම්බන්ධතා තියෙන්න පුළුවන්. නමුත් මට ඒ දසුණින් හිත සතුටු කරගන්නට කිසිම බාධාවක් නැහැ. ඒක සිත ඇතුලේ පමණයි තියෙන්නේ. ඒක හැම විටම එහෙමයි. තමන් ඒ දෙයින් කොයිතරම් සතුටටපත් වෙනවාද? තමන්ගේ හිත ඒ දෙයින් කිසි කොයිතරම් ආකාරයකට තිගැස්මකට, මිහිරකට, කෙනිත්වීමකට පත් වෙනවාද කියන එක තමයි ප්‍රේමයේ අංකුරය. ගිනි ඇවිලෙන තැන. ඒ ගිනි ඇවිලෙන තැන ගිනි නිවන ගීයක් බවට පත් වෙනවා. දවසක් නැති පෙම් හසරැල්ලක පැටලි කඳුලක් වන්නට අකමැති වූ මල් කැකූලි රිදුනත් මගේ සිත අවසර දෙමි අනුමැනවි ඔබ පෙම් නොකලත් මම තවමත් පෙම් කරමි තෘෂ්ණාවක විලුණා එනමුදු එහියක වරදක් මසිතට සිතුණා හැර යන සිත යලි යලි ඔබ අසලම රැඳුණා හිට දවසක් නැති පෙම් හස රැල්ලක පැටලි කඳුලක් වන්නට අකමැති වූ මල් කැකුලි විදුනත් මගේ සිත අවසර දෙමි අනුමැනවි ඔබ පෙම් නොකලත් මම තවමත් පෙම් කරමි Thank you.
පහසක් මෙත් මත අවමන් වැල්මෙන් වැලකී දිනගත් ඔබ සංගවන්නට විටක දිසිතුනි තව අත්මවකට මේ ලත උල්ගෙන නොයාමි සිතකින් නොඋනත් මම ඔබ නිදහස් කරමි හිට දවසක් නැති පෙම් පස රැල්ලක පැටලි කඳුලක් වන්නට අකමැති වූ මල් කැකුලි පිදුනත් මගේ සිත අවසර දෙමි අනුමැනවි ඔබ පෙම් නොකලත් මම තවමත් පෙම් කරමි ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද ස්වර්ණ ගුණවර්ධනත් එක්ක අපි මේ කතා කරමින් ඉන්නේ ඊළඟට ඔබේ නොවන ගීතයක් තියෙන්නේ සෝමරත්න පෙරේරා ගායනා කරන්නේ ඔව් මේ සෝමරත්න පෙරේරා කියන ගායකයා ගුවන්විදුලියේ සේවයේ කළ ඉතාම විශිෂ්ට සංගීතය සංගීතම නිර්මාණ ගණනාවක් දායාද කළ බොහෝ දිනකට අමතක වෙච්ච ගායකයෙක් ඔහුගේ ගීත අතරේ මා ඉතා ප්‍රිය කරන ගීත රාශියක් තියෙනවා ආදරයේ සනාතනික සංකල්පය අම්මා ගීත අසා ඇති අයට මේ ගීතත් එක්ක සෝමරත්න පෙරේරා අමතක් වෙනවා අතරන්වන් පරවියනේ වගේ ඉතා විශාල ගීත සංඛ්‍යාවක් ඔහු ගායනා කරනවා ඉතාම දක්ෂ මිහිරි කටහඬක් තිබිච්ච සංගීතඥයෙක් සෝමරත්න පෙරේරා ඔහු සමග කතා බහ කරන්නට ඔහු සමග සුහදතාවල් පවත්වන්නට මට ඉඩකඩ ලැබිලා තියෙනවා ඔහු ගායනා කරන මේ ගීතය ප්‍රවීණ ගේපද රචක සුනිල් සරත් පෙරේරා රචනා කරන්නේ මේකේ තියෙනවා අපේ සාම්ප්‍රදායික ගැමිනාද රටාවේ අංගත් උපයෝගී කරගනිමින් ඉතා මధుර සංකල්පනාවක් මවනවා දැන් මෙහෙමයි කැල්මෙනා සඳසි සදිසි ඇයගේ වතමන ඇයගේ වත සඳ වගේ කියන එකට වඩා ඊට වඩා තරමක් අර සංදේශ කාව්‍යකරුවන් භාවිත කළ බහුල අලංකාර බහුල තත්වය මේ ගීතය ඇතුළට සුනිල් සරත් පෙරේරා ගේනවා ළඟ එනා සීත දුරුතු මහට කලියනා දෙනු මැනා බහට බහක් මසිත පොබේනා කියන මේ ආදරේ අපේක්ෂාව තමයි මේ ගීතයෙන් පළ වෙන්නේ මට මෙතෙන්දි කියන්න ඕන තව එකක් තියෙනවා මේ ගීතය හා සමාන නිර්මාණාත්මක ගීත රාශියක් ගුවන්විදුලියේ නිර්මාණය කළා ගුවන්විදුලියේ හදපුවා තියෙනවා ඒව තවමත් තියෙනවා ඇහුවාම රස දැනෙනවා ඒවා යලි ඉස්මත්තට එන්නේ නැහැ ඒ තරුණ පරම්පරාවේ අයට ඒක දැනෙන්නේ නැත්තේ ඒවා පවත්වා ගැනීම පිළිබඳව අර පාරම්පරික පරම්පරාවෙන් පරම්පරාවට එන යස්තිය ඔවුන්ගේ අතට හම්බ වෙච්ච නැති නිසා නැත්තම් එහෙම නිර්මාණය වෙච්ච ගීත රාශියක් අපට තියෙනවා. මේ ඒ අතරේ රස නොසිඳින මැණිකක් කියලායි මම හිතන්නේ. ගමනි නාම සිත බැඳුනි විසර රෝමෙනා කල්මෙනා සඳෙසෙ සදෙසි ඇයගේ වතමනා ගමනි නාම සිත බැඳුනි විසර රෝමෙනා ළඟ එනායිත දුරුතු මාත පෙරදිනා දෙනු මැනා බහට බහක් මසිත පොබයනා ළඟ එනායිත දුරුතු මාත පෙරදිනා දෙනු මැනා බහට බහක් මසිත පොබයනා දියනාරය තනගෙන මියුරුගේ
मना देनुना पे तुम लोबटा निबंध पुबुदना मुतु में ना सुमधुवंसिना मुवगना गमिना देन तुराय लंद उदेना हिंदी में मग भला केल में ना संदेश सदेसी है अगे वात माना गमनी ना मसित बेंदुनी तिसर रू में ना लंगे ना इत दुरु तू महत फिर दिना देनु में ना बहत बहत मसित पोबयना लवनता सुंदुरु एरता भुलत किन सदा अतवता रनत नतना वाललु लन लंदा देखु में ना दुटुव कागे गुवद सितु देना अत पाता तवत में गमा अति दे मलंदा कल में ना संदेश सदिसी है अगे वात माना गमने नाम सित बेंदुनी इसर रू में ना लंगे ना इत दुरु तू महत पेर दिना देनु में ना बहत बहक मसित पो बयना लंगे ना इत दुरु तू महत पेर दिना देनु में ना बहत बहक मसित पो बयना देनु में ना बहत बहक ओन कैमिति, ओन के हैंगेम, ओन के सरिन, सहर्द अडविया। स्वर्ण गुणवर्धन तेक අපි මේ සහෘද අඩවියේ ගත කරමින් ඉන්නේ ඊළඟට ඔබේ ගීතයක් තියෙන මේ ගීතයට මදන්නේ බාහිර සමාජය ඇතුලේ සහ අධ්‍යයන සමාජය ඇතුලේ බොහොම ලොකු ප්‍රතිචාර තියෙනවා සහ මම බොහෝ විශ්වවිද්‍යාල දේශනවල දැකලා තියෙනවා මේ ගීතය අරගෙන මෙහි තියෙන නිර්මාණාත්මක පසුබිම විග්‍රහ කරන ආචාර්ය මහාචාර්යවරුන් බව විශේෂයෙන්ම ප්‍රනිත් අබේසුන්දර වියතානන්ගේ දේශනවලදී මේ ගීතය භාවිත කරනවා මේ ගීතයේ තියෙන රස සහ මේ අත් එක්ක බැඳුණු ජනකාව්‍ය පිළිබඳව මේ ගීතයත් එක්ක හරි අපූරු කතා ටිකක් තියෙනවා ඔබ මේ එය පවසනවා නම් හොඳයි මේ ගීතයත් එක්ක විදුලිය එළිය ඉන්ද්‍රානි බෝගඩ ගායන ওই ගීතයට මට හරි අපූර්ව සම්මානයක් හම්බුණා. ඒ සම්මානය හම්බුනේ රන් බණ්ඩාසෙන විරත්න කියන අප්‍රමාණ කාව්‍ය ශක්තියකින් යුතු ගීත රචකයාගෙන්. ඔහු මගෙත් එක යම් ප්‍රමාණයකට හිතවත්කම් පවත්වපු ඔහු කතා කරන්නේ මචං කියලා. එහෙම එහෙම ඒ තැන ඉඳපු හරි අපූර්ව මහා විශ්වකෝෂයක් වගේ මිනිස්සු දැන් ඔය ගීතය ගැන කියලා කියන ඔහු ඔහුලියපු ගීත දන්නවනේ ලන්දුන්නේ දවසක් පැල නැති හෙනි වගේ ගීත උඹ ලියපු අර ගීතය විදුලිය එළිය ගීතය මට දීලා මන් ලියපු ඔක්කොම ගීත උඹ ගණින් කිව්වා මට ඒ තරම් අගය කිරීමක් කවදාවත් කාගෙන්වත් ලැබිලත් නැහැ ලැබෙන එකකුත් නැහැ කියලා හිතනවා ඔය ගීතය ගැන කියද්දී එතකොට දැන් ඔය ගීතයට ඇයි මේ තරම් විශේෂයෙන් කාන්තාවන් අම්මලා දරුවන් සහ අනිත් පිරිමි අයත් ප්‍රිය කරන්නේ කියලා හිතනකොට අපි කාටත් අනුෂ්ක ජීවිතේ යම් යම් වෙලාවල් වැරදිලා තියෙනවනේ දැන් අදටත් හිතනකොට අරම නොකර මෙහෙම කළා නම් කියලා හිතන එකක් තියෙනවනේ මේක වළක්වන්න බෑ එහෙම හිතන එක කරන්න දෙයක් නැහැ නමුත් එතකොට ඒ ගමන අපි ගිහිල්ලා ඉවරයි ඒ පාරේ ගිහිල්ලා ඉවරයි ඒක නිසා ඒක ආපස්සට ගන්න බෑ නමුත් එහෙම අර වැරදිච්චහම දෙයනේ කියනවා බුදුනේ කියනවා හැබැයි ඒ ඔක්කොටම වැඩි කියන්නේ අම්මේ කියලා බුදුම්මේ ඉබේ මේක මේ 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 සංකල්පය ඉතින් අපි හැමෝටම පොදුයි ඉතින් ඒක නිසා කිසියම් වැරද්දකදී කිසියම් මග වැරදුන තැනකදී මහා ආලෝකයක් හැටියට මහා සෙවණක් හැටියට අපිට පෙනෙන තැන
ගෙදර අම්මා දැන් ඔකෙදී ඔකෙදී තවත් කතාවක් මට කියන්න ඕනේ දැන් අපි හිතන් ඉන්නවා අපි වැඩ තරුණ කාලේ වැඩ කරනකොට අපි හිතන් ඉන්නවා අපි කරන දේවල් කිසිවක් අම්මලා දන්නේ නැහැ කියලා අම්මලා අම්මලා වෙන්නේ අපේ වයස පහු කරලානේ එයාට ඒ අත්දැකීම් තියෙනවා ඒ දැනුවත් භාවය තියෙනවා ඒ සියල්ල තියෙනවා හැබැයි එයාලා නොදන්නවා වගේ ඉන්නවා ඒක නොදැනෙනවා වගේ ඉන්නවා ඒ වුණාට එයාලා ඒ ඔක්කොම දන්නවා නිහඬව ඉන්නවා ඔන්න ඔය කාරණාවත් ওই ගීතය ඇතුලේ තියෙනවා කොහොමවත් ඔය පිටින් ඉඳන් බලනකොට ওই ගීතේ මගේ අතින් ලියවිච්ච එක ගැන මහා සතුටක් තියෙනවා
ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය අද ස්වර්ණ ගුණවර්ධනත් එක්ක අපි සහෘද අඩවිය මේ ගත කරමින් ඉන්නේ ඊළඟට ඔබ තෝරන ගීතය මේ චිත්‍රපටියත් එක්ක බැඳුණු ගීතයක් නිසා ඔබ හොඳ චිත්‍රපටි ලෝලිය මම දන්නේ ඔබ මේ සිංහල සිනමාව විතරක් නෙමෙයි ලෝක සිනමාව අපේට යාබද ඉන්දියාවේ හින්දි සිනමාවේ ගීත මලයාලම් චිත්‍රපට මේ සියලු දේවල් රස විඳින සහ ඒවා යම් යම් අවස්ථාවලදී අපි දකිනවා ඔබ ਵਿਚාරයටත් බඳුන් කරන අවස්ථාන් තියෙනවා ගීතය කියන්නේ අපිට පරිකල්පනය ඔස්සේ රූපමවා ගන්න අත්දැල සපයන එක්තරා විදිහක මාධ්‍යයක් නැහැ චිත්‍රපටයේ කිව්වම විශාල තිරයක ඊට වැඩිය වෙන හැඟුම් සමුදායක් ඇසත් එක්ක හිතත් එක්ක ගනුදෙනු කරන්න මවන තැන. ගීත රචකයෙක් හැටියට කොහොමද ඔබට චිත්‍රපටි දැනෙන්නේ? හොඳ චිත්‍රපටි කියන්නේ හොඳ ගීත වගේ ඇත්තටම. දැන් මම චිත්‍රපටි බලන ක්‍රමේ යම්කිසි යම් යම් වෙනසක් තියෙනවා. දැන් අපිට හෝල් වලට ගිහිල්ලා නෙමෙයිනේ චිත්‍රපටි බලන්නේ. එකවරක් චිත්‍රපටිය බලන්නට ඕන. එතකොට ඒකෙදි පේන්නේ හුඟක් වෙලාවට අර උපසිරැසි විතරයි. ඊළඟට චිත්‍රපටිය බලනකොට පින්තූර පේන්න පටන් ගන්නවා ඊටත් පස්සේ හොඳ චිත්‍රපටයකට විතරයි මේක වෙන්නේ තුන්වෙනි වතාව විතර බලනකොට තමයි චිත්‍රපටයේ කතා බහ සියල්ලත් එක්ක මේ හැසිරීම් සියල්ල පේන්නට පටන් ගන්නෙ ඉතින් දැන් හොඳ චිත්‍රපටයක් කියන එක මා තීරණය කරන්නේ කොහොමද කියන එකත් මට මං කියන්නම්කෝ මුල් විනාඩි 10 15 අතරතුර චිත්‍රපටිය විසින් ප්‍රේක්ෂකයා අල්ලා ගන්නවාද කියන එක ඊටම වැදගත්. ඉස්සර උඹ බෑ. හොල් එකට ගියාම පැය දෙකමාරම ඉඳගෙන ඉන්න ඕන කොයිතරම් මේ වුණත් කොයිතරම් අමාරු වුණත්. දැන් එහෙම නෙමෙයි. දැන් අපි අපේ තියෙන පුංචි පුංචි උපකරණ වල පුංචි පුංචි හෝම් තියටර් වල බලනවානේ. එතකොට පළවෙනි විනාඩි 20 වගේ ඇතුළත අපිව අල්ලා ගන්නට ඒ චිත්‍රපටිය අසමත් වෙනවා නම් ඒ චිත්‍රපටිය අතහැරලා දානවා. මම හිතන්නේ අපි නරඹපු මම නරඹපු චිත්‍රපටි වලට වඩා වැඩි නරඹන්නට ගිහිල්ලා අතහැරලා දාපු චිත්‍රපටි එහෙමත් දේවල් තියෙනවා. හැබැයි දැන් මම කතා කරපු චිත්‍රපටි එක චිත්‍රපටියක් ගැන කතා කරන්නට අඩුම තරමින් චිත්‍රපටි පහක් හයක්වත් නරඹලා තියෙනවා. එතකොට වැඩි ප්‍රමාණයක් චිත්‍රපටි වැඩි ප්‍රමාණයක් කෙටි චිත්‍රපටි තමයි විශාල ප්‍රමාණයක් නරඹන්නට ඇති. එතකොට දැන් මේ සියල්ල තුළ අපිට දැනෙන දේ තමයි සිනමාකරුවන්ගේ වෑයම දැන් අද වෙනකොට සිනමා ශාලාවෙන් මෙහා පැත්තට ඇවිල්ලා අපි ගෙවල් වල ඉඳගෙන සිනමාව නරඹන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ චිත්‍රපට අප කොයි තරම් දුරට මෝහණයට පත් කර ගන්නවාද කියන එක තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. එහෙම මෝහණයට පත් කරපු චිත්‍රපටයක්ද තරංග? නෑ. ඒක තමයි වැඩි. ඒක තමයි වැඩි කියන්නේ මේ චිත්‍රපටයට මම පෙම්බඳින හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි මම ඉතාම ප්‍රිය කරන චිත්‍රපට කතා රචකයා පීකේ ඩිසිනේරත්න කුරුළු බැද්ද සිකුරුතරුව පරසතුමල් සහ තරංගා ඔහුගේ අවසාන චිත්‍රපටය. නමුත් චිත්‍රපටයක් හැටියට තරංගා ඒ ගමන ගියේ නැහැ කියලයි මම හිතන්නේ. මම මෙහෙම කියන එක අසාධාරණ හැටි සිනමා පටයක් හැටියට හොඳයි. නමුත් දැන් ඒ විවේචනය ඒ ඇති තරංගා චිත්‍රපටිය ගැන. ඔබ මේ චිත්‍රපටි වැඩිය මේ ගීතයට කැමතිද? පැහැදිලිවම දැන් මේ ගීතය ලියන්නේ ධර්මසිරි ගමගේ. එතකොට සංගීතවත් කරන්නේ අමරදේවයන්. අමරදේවයන් මේ චිත්‍රපටයේ තමයි ජෝතිපාලට කන්දෙන් කන්දට ගීතයට සංගීත නිර්මාණය කරන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ මේ ගීතයට ධර්මසිරි ගමගේ එකතු කරලා තියෙන වචන වල තියෙන මිහිරියාව කියන්නේ එතෙක් මෙතෙක් නොතිබිච්ච මේ වචන මේ ගීතය ඇතුලේ මා දකිනවා. පවන් සුසුම් නුවන් කොණින් සුපෙම් හැඟුම් නින්නාද නැන් වූ තරංගා. එතකොට අභිෂේක යාමේ උදාවේ කියලා මේ ප්‍රේමයේ තියෙන ප්‍රහර්ෂය ඉතා සරල එහෙත් ගැඹුරු හෘදයාංගම හඬවල් වලින් ඉදිරිපත් කරනවා. මෙන් දැන් දේවානන්ද වෛද්‍යසේකර කියන්නේ චිත්‍රපට පසුබිම් ගායකයෙක් හැටියට නෙමෙයි අපිට හම්බ වෙන්නේ. මහා විශාල ගීත ප්‍රමාණයක් ගායනා කරන්නෙත් නෑ. ඉන්ද්‍රානි පෙරේරත් එහෙමයි. දැන් මේ හඬවල් දෙකේ සුසංයෝගයත් එක්ක ආචාර්ය අමරදේවයන් මවන සංගීතය මට හිතෙන්නේ මේ ප්‍රබලකම මේ ලබැඳිකම මේ
අල්ලාගන්නට ආස හිතෙනකම ආදරයට ආදරය කරන්න හිතෙනකම මේ ගීතේ ඇතුලේ තියෙන මේ සියල්ලම තියෙන්නේ ගමගේ මහත්තයාගේ වචනවල කියලායි. ස්වර්ණ ගුණවර්ධනත් එක්ක අපි මේ සහෘද අඩවියේ ගත කරමින් ඉන්නේ. අපි ගීත පිළිබඳව කතා කරමින් ආවා බොහෝ දේවල් මීට පෙර පැයේදී. අපි මේ පැය ආරම්භ කරනකොට මට හිතුණා ඔබේ මාධ්‍ය ජීවිතයත් එක්ක අපි යමක් කතා කළොත් හොඳයි කියලා. ඉතින් ඔබ මාධ්‍යයට එන්න කලින් ඔබේ පෙර පරපුර ඔබ අනිවාර්යෙන් ඇසුරු කරනවා.
ඒක අපි බොහොම පැහැදිලිවම දන්නවා ඊට පස්සේ ඔබ සහ ඉන් අනතුරුව තවත් පරපුරක් ඊට පස්සේ අපි එනවා දැන් මේ ඔබ මන්දනේ પરම්පරා කිහිපයක් එක්ක වැඩ කරලා තියෙන කෙනෙක් හැටියට ඔබේ ජේෂ්ඨ પરම්පරාව සහ ඔබේ પરම්පරාව ඔබට පසු પરම්පරාවල් කිහිපයක් එක්ක ඔබ වැඩ කරලා තියෙන කෙනෙක් හැටියට මාධ්‍ය ජීවිතය ඇතුලේ මේ પરම්පරාවෙන් પરම්පරාවට එන රිද්මයන් වෙනස් නේද මන්දනේ ඔබෙන් පසුව ආපු ඒ પરම්පරාවල රිද්මයේ පිළිබඳව සහ උන්ගේ මාධ්‍ය හැසිරවීම උන්ගේ මාධ්‍ය භාවිතයන් පිළිබඳව ලොකු ප්‍රශ්න තියෙනවා ඒවා පිළිබඳව සංවාද තියෙනවා ඒවා පිළිබඳ විවේචන තියෙනවා මේ પરම්පරාව කිහිපයක් ඇසුරු කරපු කෙනෙක් හැටියට ඇත්තට මේ પરම්පරාවලද වැරද්ද තියෙන්නේ එහෙම නැත්නම් ඔවුන් ජීවත්වන පසුබිම ඇතුළේද වැරද්ද තියෙන්නේ මාධ්‍යකරුවන් හැටියට අර සමාජීය පෙරගමන් කරුවා කියන වගකීම දැන් එන්නෙන්න නූතනත්වයට එළැඹෙන પરම්පරාවලින් ගිලිහෙනවද ඔබේ අත්දැකීම් එක්ක ඔබේ පරිණතකමත් එක්ක මොකක්ද ඔබේ අදහස දැන් මෙහෙමනේ දැන් අපි මාධ්‍යයට එන කාලේ ඇතුළත අපි උත්සාහ කළේ අපේ නම මේ මාධ්‍ය ඇතුළේ හොඳ යමක් කරලා ස්ථාවර කරගන්න අපේ නම නම කියනකොට එතකොට දැන් මෙතෙන්දී අපිට හොඳ දේවල් කතා කරන්න වෙනවා වැඩි කතා නොකර මේ විදිහේ පැවැත්මක්නේ හදාගෙන යන්න වෙන්නේ එතකොට ඊට පස්සේ දැන් අපි අපි අපේ ඇස් දෙක ඉස්සරහා සිද්ධ වෙන එකක් නේ දැන් මේක මේක සල්ලි උපයන්න පුළුවන් මාර්ගයක් කියලා එලිදරව් වෙන එක විවෘත ආර්ථිකයත් එක්ක ඒ කියන්නේ අසන්න හිනා වෙන්න ඕන කොතනද කියලා මුලින්ම තීරණය කළා එතෙන්ට හිනාවක් දාන යුගයක් එනවනේ එතකොට අපි නෙමෙයි හිනා වෙන්නේ ඒගොල්ලොමයි හිනා වෙන්නේ එතකොට අපිත් ඒ වෙලාවට හිනා වෙන්න ඕන නිවේදකයාත් ඒ වෙලාවට හිනා වෙන්න ඕන මේක මෙවලමක් බවට පත් වෙනවා මුදල් ඉපයීමේ හැකිතා කතා කිරීමේ කෙනෙක් හැකිතා කතා කරන්නක බවට පත් වෙන්න ඕන පුළුවන් තරම් ඉක්මනට වචන ගොඩවල් කතා කරන්නට ඕන ඒ වචනවල කොතනද තේරුමක් තියෙන්නේ කොතනද තේරුමක් නැත්තේ කියන එක නෙමෙයි දැන් ඔය 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 වගේ කාරණා මතුවෙද්දී අර නිවේදකයාට ඒ මාධ්‍ය හසුරුවන්නාට ඉස්පාසුවක් නැති වෙනවා අපි ප්‍රේමකීර්ති ගැන කතා කරනවානේ අනුෂ්ක ප්‍රේමකීර්ති සතියට කලේම වැඩසටහන් තුනක් විතරනේ ශනිදා සාදය කළා සොඳුරු සෙවණක් කළා සතියට කළා සැරිසරපුවත් සංගරාවා මං හිතන්නේ ඔය තුන තමයි කලේ ඒ ඇරුණාම ප්‍රවෘත්ති සම්දර්ශනයක් දෙයක් කරන්න ඇති එතකොට මේක කරන්න හොඳ විවේකයක් තිබුණනේ අද නිවේදකයෙකුට එහෙමද කියන්නකෝ උදේ 8 ඉඳලා 10 හෝ 11 වෙනකන් ඔහුගේ සේවා කාලය තුල සතියේ දවස් 5ම පැය එක්ක දවස් 7ම ඔහු වැඩ කරන්නට ඕන මේ දවස් 7ම ඔහු කියන්න ඕන ඔහු නැවුම් දේවල් ඉදිරිපත් කරන්න ඕන එහෙම ඒකට අවශ්‍ය පසුබිම සැපීමේකකුත් නැහැ ඒක නිසා තමයි ඒගොල්ලන්ට බොහෝ දේවල් කතා කරන දේවල් නැති වෙලා යන ඊට පස්සේ එතෙන්ටම එනවා සේවාදායකයා. එතකොට ඒ අතරේ ඔහු අර ලොතරැයි විකුණන්නෙක් බවට පත් වෙන්න ඕන, ඇඳුම් විකුණන්නෙක් බවට පත් වෙන්න ඕන, ඇඳුම් ගැන කතා කරන්නෙක් වෙනවා, රේසර් රවුල බාන රේසර් පිළිබඳ විශේෂඥයෙක් වෙන්න ඕන, සපත්තු සිරෙප්පු පිළිබඳව ඒ විශේෂඥය වෙන්නෙත් අර අර මේ සේවාදායකයාගේ තියෙන මේක උඩනේ. දැන් මේක වෙළඳ කාරණාවක් පිළිබඳව වෙළඳ කාරණාවක් වැඩි වෙළඳ දැන්වීම ලබා ගන්න ඕන වැඩි රේටින් ලබා ගන්න ඕන ඉතින් මහ විශාල තරගයක් බවට පත් වෙනවා තරගයකදී අර විවේක බුද්ධිය නැති වෙලා යනවනේ ඉතින් එහෙම ඒක ඒක මේ પરම්පරාවේ ප්‍රශ්නයක් නෙමෙයි මේක මේ પરම්පරාවේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක නූතන ධනවාදී ප්‍රශ්නයක් නූතන ධනවාදී ක්‍රමයේ ප්‍රශ්නයක් නෑ ඕක දැන් ගැටලුවක් බවට පත් වෙන්නේ අනුෂ්ක දැන් අද වෙනකොට ගුවන් විදුලිය කියන එක ගෙදරක පාවිච්චි කරනවට වඩා වාහනයක යන එන අතරමඟකදී පාවිච්චි කරන දෙයක් වෙනවා. එතෙන්දී ඕනෑ තරම් තියෙන තෝරා ගන්නට. එතකොට මෙන්න මේ විදිහේ කාරණා නිසා ඒ පුජ්‍යලයාට සරිලන එක ඒ පුජ්‍යලයාට තෝරා ගන්නට පුළුවන්. ඒකෙදිත් අර ශාස්ත්‍රීය සංගීතයේ නොමැරි නොසිඳී පවතින වාගේ හොඳ දේ අසන හොඳ දේ සොයාගෙන යන පිරිස ඒ අතර වාරේ ඉන්නවා. ඉතින් ඒක නිසා මේ પરම්පරාවේ ප්‍රශ්නයක් නේ විකට ගීත ගායකයොත් හිටියා ශාස්ත්‍රීය ගීත ගායකයොත් හිටියා විහිළුකාරයොත් හිටියා
ඊට වඩා ගැඹුරින් යම් යම් දේවල් සාකච්ඡා කරන අයත් හිටියා. මේ සියලු දෙනාගේම එකමුතුවෙන් තමයි හොඳ දෙයක් හැදෙන්නේ. ඉතින් දැන් සංගීත සම්දර්ශනයක් ගත්තාම ඒකේ ෆ්‍රෙඩි සිල්වත් ඉන්නවා, සනත් නන්දසිරිත් ඉන්නවා. ඒ විදිහට මේ මික්ස් එකක් තමයි ඒක එහෙම වෙන්නේ. පරම්පරා ප්‍රශ්නයක් නෙමෙයි මේක. අර්ථපතියන් සම්බන්ධව ව්‍යාපාරික කාරණාවන් පිළිබඳව ගැටලුවකත් එක්කයි අද මාධ්‍යකරුවා යම් අර්බුදයක ගැලිලා ඉන්නේ. ඔබේ නිර්මාණයකට එන්නේ අපි මාන්නේ බුලත් සිංහල ගායන. කොයි කාලෙ විතරද මේ ගීතය එන්නේ එළියට? මම හිතන්නේ 90 දශකයේ විතර එන්නේ මේ ගීතය. ඒ විසින් ළමයින් දරුවන් කීප දරුවන් රාශියක් එක්ක එකතු වෙලා කැසට් පටයක් කරනවා. ඒකට පුංචි තාරකා කියලා මම දාන්නේ. එතකොට මේ ගීතය ළමා ගීතයක් හැටියට නෙමෙයි ලියවෙන්නේ. ළමයින් සහ යෝන් විය අතර වාරේ ගීතයක්. එතකොට බාලිකාව්‍ය කියන එක, බාලිකාව්‍යයේ රැකවරණය තියෙන්නේ, බාලිකාව්‍යයේදී රැකවරණය සලසා ගන්නට පුළුවන්කම කෙනෙකුට දැරිවියකට ඇති වෙන්නේ ඔවුන් ආශ්‍රය කරන පසුබිම තුලින්මයි. අන්න ඒ වගේ කාරණාවක් පදනම් කරගෙනයි මේ ගීතය ලිව්වේ. මාලිනි මා සමග ඉතා මාලිනි බුලත් සිංහල කියන ගායනා අග්‍රගාන ගායන ශිල්පිනිය මා සමග ඉතා සමීපව කටයුතු කළ කාලයක් තිබුණා. ඉතින් ඒ කාල සීමාවේ මේ ලියවිච්ච ගීතයක් දරුවන් පිරිසක් එක්ක කතා කරන්නේ. මේක ළමා ගීයකුත් නෙමෙයි, තරුණ ගීතයකුත් නෙමෙයි, යෝන් වියයි ළමා වියයි අතරේ පිහිටවන්න පුළුවන් ගීතමය අත්දැකීමක් හැටියටයි මා දකින්නේ. බාලිකා සුවඳ මල් තඩාගයක් වගේ
ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද ස්වර්ණ ගුණවර්ධනත් එක්ක මේ සහෘදත්වය බෙදා හදාගෙන යන ගමනේදී ඔබේ නොවන නිර්මාණයකට මේ එන්නේ එච්.ආර්. ජෝතිපාලයන් මේ ගීතය ගායනා කරන්නේ මේ ගීතයත් එක්ක බැඳිච්ච කතා කීපයක් තියෙනවා කියලා ඔබමට මේ වැඩසටහනට පෙරතුව කිව්වා. එතන අපි සහෘදයන් එක්ක බෙදා හදාගමු. මොකද මේ ඔබ හරි රසගුලාවක්. ඔයින් බොහෝ දේවල් අපිට ඇත්තට මේ පැය දෙක ගීත නොවුනා නම් අපිට තව බොහෝ දේවල් විචිත්‍රවත් කතා සෞන්දර්යාත්මක කතා අහගන්න තිබුණා. මේ ගීතයත් එක්ක බඳුණු කතා කිහිපයක් තියෙනවා. ඔව් අනුෂ්ක මේ 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 ගීතයත් දැන් තවත් සමහර ගීතත් එක්ක මම ඇත්තටම උත්සාහයක් ගන්න ගුවන් විදුලි නිර්මාණය කළ ගීත අතරේ තියෙන යම් යම් දේපල් හොයා බලන්න. දැන් මේ ගීතය ගයන්නේ චාර් ජෝතිපාල, සංගීතවත් කරන්නේ ලයනල් අල්ගම, ලියන්නේ ඩෝල්ටන් අල්විස්. ඉතින් දැන් මේ ගීතය ලයනල් අල්ගම කියන්නේ ගායකයෙක්නේ, ඉතාම දක්ෂ ගීතර මේ රසක් නිර්මාණය කළ සංගීතවේදියෙක්. ලයනල් අල්ගම සූරින් මේ ගීතය අරගෙන ඊට ගැළපෙන ශාස්ත්‍රීය තනුවක් යොදලා ගායනා කරනවා. ගායනා කරලා ඒ තැටිය ගුවන් විදුලියේ තැටි ගොන්නේ තියෙනවා. ඊට පස්සේ සමහර විට ලයනල් අල්ගමටම මේ ගීතයේ ඒ තියෙන හෙඩ මදි කියලා හිතෙනවා වෙන්නට පුළුවන්. ඔහු මේ ගීතය ගායනා කරවනවා එවක ගුවන් විදුලියේ හිටි තවත් ගායන ශිල්පියෙකු හා දක්ෂ තාක්ෂණික ශිල්පියෙකු වන ගුණදාස කපුගේලව. දැන් මේ ගුණදාස කපුගේත් මේ ගීතය ගායනා කරනවා. ඒ ගීතයත් ඇටියට නැංවිලා තියෙනවා ගුවන් විදුලියේ. ඊට පස්සේ මේ ශාස්ත්‍රීය ගීතය ගායනා කරන්නට දෙනවා එච්.ආර්. ජෝතිපාලයන්ට. එච්.ආර්. ජෝතිපාලයන්ුත් ගුවන් විදුලියේ තැටියකට තමයි මේ ගීතය ගායනා කරලා තියෙන්නේ. අර මම මේ ඒ ගායන ශිල්පීන්ගේ අඩු ලුහුඬුවකට නෙමෙයි, ශාස්ත්‍රීය සංගීතය මත පිහිටා නොව තම ගායනය මතින්ම උපමට්ටම් කරගත්තු ගායකෙක් හැටියට එච්.ආර්. ජෝතිපාල ඒ ශාස්ත්‍රීය පසුබිමේ ඉඳලා කරන ගායනය මෙතෙන්දි හරි අපූර්වට දැනෙනවා. ඉතාම ඉහළ පරාසයක ඉතාම ලස්සනට මේ ගීතය ගායනා කරනවා. අනික මේ ගීතය ඇතුලේ එච්.ආර්. ජෝතිපාලගේ ආත්ම භාෂණයක්, ඔහුගේම දේ කියනවාද කියලා අපිට දැනෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ කාරණාව නිසා මට තාමත් හිතා ගන්න බැරි ඇයි මේ වගේ ගීත එළියට ගියේ නැත්තේ කියලා. ඒක සහෘදත්වය පිළිබඳ ප්‍රශ්නයක්ද, එහෙම නැත්නම් ලැබිච්ච ගුවන් කාලය සම්බන්ධ ලැබිච්ච ඉඩ සම්බන්ධ ප්‍රශ්නයක්ද? ඒක අපේ වැරැද්දක්. දැන් අපි කාල සීමාවක් හිටියන්නේ අනුෂ්ක, ඔතන පාලකයෝ හැටියට අධ්‍යක්ෂවරු හැටියට අපි ඒ කාලේ ඔක කරලා නැහනේ. ඉතින් එකට වෙන කාටවත් ඇඟිලි දික් කරන්නේ කොහොමද? ඔබට ඔබේ ජීවිතයේදී විශේෂම දැන් මෙච්චර රසකාමියෙක් සෞන්දර්යකාමියෙක් වෙලත් ඔබට හැම මගහැරිච්ච දේවල් තියෙනවා ජීවිතේ. හරියට කොච්චරද ඒකට පසුතැවෙන්නේ නැති එක තමයි මට තියෙන සතුට. නෑ දැන් මෙහෙමනේ, මට අරිසෙන් අහුබුදු ශූරින් වෙලාවක කියනවා අනුෂ්ක, ඔබට හඳට දිග රිටක් තිබුණට වැඩක් නෑ, ඔබ එකෙන් හඳට අණින්නේ නැත්තම්. මට ගීත ලියන්න පුළුවන්කම තිබුණට වැඩක් නැහැ. මට කොරිඩෝවේදී අමරදේවතුමා හම්බ වුණාට, වික්ටර් රත්නායක හම්බ වුණාට, ගායන ශිල්පීන් මුණ ගැසුණාට වැඩක් නැහැ. මම ඔවුන්ට මගේ නිර්මාණ පිළිබඳව ඉදිරිපත් කරන්නේ නැත්නම්. එතකොට මම කොච්චර ගීත ලිව්වත් ඒව ගීත බවට පත් වෙන්නේ නැහැ ගායකයෙක් හෝ ගායිකාවක් ගායනා නොකළොත්. ගායකයෙක් හෝ ගායිකාවක් ගායනා කළ පමණිනුත් ඒක ගීතයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක රසිකයා අතරට ගිහිල්ලා රසිකයා අතරෙත් ගීතයක් බවට පත් වුණොත් විතරයි ඒ ගීතයට පැවැත්මක් තියෙන්නේ. කොච්චර ප්‍රවීණ ගායකයෝ ගායනා කරපු ගීත තියෙනවද අනුෂ්ක? ඒකිතොහෙ තියෙනවා. ඒවා මිනිස්සු අතරට ගිහිල්ලා නැහැ. ඉතින් ප්‍රධාන වාහකයා වෙච්ච අපි අතින් දැන් ගිලිහිලා ගිහිල්ලානේ ගුවන් විදුලිය අතින් ඒක ගිලිහිලා ගිහිල්ලා. නමුත් ඒ අලුත් වෙනස් දෙයක් ආවහම ඒකට ඉඩක් තියෙනවා. ඒ වගේම අර වගේ යටපත් වෙලා යන දේවලුත් ගොඩක් තියෙනවා. යටපත් නොවෙන්න මේ ගීතය අහමු එච්.ආර්. ජෝතිපාලගේ හඬින්. Thank you.
අද ස්වර්ණ ගුණවර්ධනත් එක්ක අපි මේ සහෘද අඩවිය සහෘදත්වයේ බෙදා හදා ගැනීමෙන් යන්නේ එක්තරා කාරණාවක් කියන්න මම ඔබව නිදර්ශනයකට ගන්නවා සාමාන්‍යයෙන් අපේ පරම්පරාවේ අපේ සමවයස්වල ඉන්න උදවිය යම් යම් දේවල් සොයා යද්දී යම් යම් දේවල් දැනගන්න අවශ්‍ය වුණාම තාමත් අපි අතරේ අපේ පිරිස අතරේ අවගණන් ස්වර්ණසය දන්නෝ ඇති කියලා තමයි තාමත් අපි කියන්නේ මම මේ ඔබෙන් අහන්න උත්සාහ කරේ ඒක මන්දර ඔබේ පරම්පරාවේ ඇතුලේ ඔබ ගුවන්විදුලියත් එක්ක වැඩ කරනකොට නැත්නම් ඔබේ මාධ්‍ය ජීවිතය ඇතුලේ වැඩ කරනකොට සමහරවිට යම් යම් දේවල් දැනගන්නට ඔබේ සම වයස් තියෙන උදවිය බොහෝ විට ඒ සංවාදවලට ඒ ඇසුරට එළඹෙන්නේ නැති. හැබැයි මම අවංගව කිව්වොත් එහෙම ඒ ඔබේ වයස් කාලය තුල නැත්නම් ඔබේ මාධ්‍ය ජීවිතය ඇතුලේ ඒ තිබිච්ච සංවාද ඒ සහෘදත්වය ඒ වෘත්තීය වේදින් එකේ වෘත්තීය මට්ටමේ සගයන් අතර දැන් එන්න එන්න මේ පරම්පරාවල් අලුත් වෙන්න ටිකක් ඒ බව අඩු වීගෙන යනවද කියලා අපිට දැනෙන වෙලාවල් තියෙනවා. ඒක ඇත්තටම අපි නිර්මාණ පිළිබඳව හරි අලුත් මානයන් පිළිබඳව හරි సౌందර්ය පිළිබඳව හරි සංවාද වෙනුවට වෙන මොකක්දෝ දෙයක් ගොඩනැගිලා තියෙනවද කියලා හිතනවා ඔබේ පරම්පරාවල් එක්ක බලද්දී. දැන් එහෙම නිවාඩු පාඩුවේ නිර්මාණයක් කරන්නට නිර්මාණකරුවන්ට චිත්ත විවේකයක් නැහැ. ඒක නිර්මාණයක් කරන්න ගත්තාම අර කෝල් ෂීට් එක ආස්සේ ඒ වෙලාවේ ඒ දවස ඇතුලේ එහෙම කරන්න ඕනේ. එහෙම බෑ ඉතින්. එතකොට ඒ වගේම තමයි මේ
වැඩ කරන පුජ්‍යලයන්ට අපි අපේ අපේ රටේ ඉතා කුඩා මේ ශ්‍රවණාගාරයක් තියෙන මේ ගුවන් විදුලිය හමුවේ ඒ වගේම ඉතා සුළු ඉතාමත්ම සුළු මේ දැන්වීම් සඳහා වෙන කොටසක් තමයි එයින් වෙන් වෙන්නේ. පහුගිය දවසක ඒ පිළිබඳව කරපු සමීක්ෂණෙන් හෙළි වෙලා තිබුණා. දැන්වීම් ප්‍රචාරණය සඳහා වෙන මුදලින් 7% විතරයි ගුවන් විදුලිය සඳහා යොමු කරන්න කියලා. රුපියල් 100ක් වියදම් කරනන් කිසියම් ආයතනයක් ගුවන් විදුලිය සඳහා එතනින් රුපියල් 7යි. ওই රුපියල් 7 තමයි බෙදා ගන්න ඕන අපේ මේ තියෙන ආයතන සියල්ලම. ඉතින් ඒක නිසා මහා විශාල තරගයක් තියෙනවා. එතකොට ඉතා අඩු පිරිසකගෙන් ඉතා අඩු පිරිවැයකගෙන් වැයකින් මේ ආයතන පවත්වාගෙන යන්නට වෙනවා. එතෙන්දි ඒ වැඩ කරන අයගෙන් උපරිම පැයගාන සේවය ලබාගත යුතු වෙනවා. එතකොට ඔවුන්ට ඇතිවෙන්නේ වැඩ කරලා ඉවර වෙනකොට වෙහෙසක්. අපේ කාලේ එහෙම නෙමෙයි. වැඩ කරලා අවසානයේ මැදිරියෙන් එළියට බහින්නේ තෘප්තියකින්. තෘප්තියක් හරි සතුටකින්. දැන් ඕක තමයි අර වෙහෙසකාරී නොවි වැඩ කිරීමට ඉඩකඩ තියෙන එක. දැන් ඉතින් මේ කුඩා ප්‍රජාවක් එක්ක ඔවුන් අල්ලා ගැනීම සඳහා වෙළඳුන්ගේ තරගයත් එක්ක මේක කරගෙන යාමේදී එහෙම සංවාදයකට ලොකු ඉඩක් මං හිතන්නේ නැහැ ඇති වෙයි කියලා. එහෙම කරන අය ඉන්නවා. හැබැයි විරලයි. අඩුයි. ඊළඟටනේ ඔබේ නිර්මාණයකට ආචාර්ය වික්ටර් රත්නායකයන්ට ඔබ මේ ගීතය ලියන්නේ. ඔව්. වික්ටර් රත්නායක ශූරින් මගේ ජීවිතයට හරියට බලපෑම් කරලා තියෙනවා. ඔහුගේ ගීතවලින් මම ඉතාම ආමන්දානන්දයට පත් වෙලා තියෙනවා. එතකොට අනේ ඒ වගේ ඒ ගායන ශිල්පියාගේ තිබිච්ච හඬ පෞරුෂය අපිව මේ මාධ්‍ය ලෝකයට ආකර්ෂණය කළා කියලා හිතෙනවා. දැන් මං හිතන්නේ වෙන අය ලිව්වා වුණත් වික්ටර් රත්නායකයන්ගේ හඬින් ගායනා කරනකොට ඒ ගීතයකට ලැබුණු ඒ කාලේ පණ, ඒ ලැබුණු පණ කොයිතරම් ප්‍රබලද කියලා හිතුණා. දැන් කියනවා එක ගීතයක ඔහු කියනවා සිහිල් සුළං රැල්ලේ කියන ගීතේ ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව්ලොවක් වේ. දැන් මේ එතකොට කතර ඔබේ ආදරේ වරුසා වැහැලා දෙව්ලොවක් බවට පත් වෙන කතර තමන් වෙන්න එපැයි. ඔබේ ආදරේ නැමැති වරුසාවෙන් මා නැමැති කතර දෙව්ලොවක් බවට පත් වෙනවා. යුවතියකගේ ප්‍රේමයකට ඒ තරම් ගෞරවයක් දෙන්න පුළුවන්ද? අන්න වික්ටර් රත්නායක තමන්ගේ හඬින් කරනවා ඒක. ඒ ගීතයේ ඇතුළේ ඒක ඇහෙනකොට ඇත්තටම බිහදරේ මේ තරම් වටිනා දෙයක් කියලා කියනෝනේ. කුරුල්ලන්ට ගී ගායන ඔබේ කටහඬ දෙන්න මේ පද රචනා තෝරා ගැනීමේදී ඉඳලා ඒව ගායනයේදී වික්ටර් රත්නායකයන් තමයි මං හිතන්නේ ප්‍රේමය ඉතා අපූර්වට හැඟීම් සහිතව අපිට දැනෙන විදිහට. ඒක එක්තරා විදිහක අතිශෝක්තියක්ද එහෙම නැත්නම් ඒක දීපු හොඳ වර්ණයක්ද වික්ටර් රත්නායකයන්ගේ ගායනය තුළින් හෝ සංගීතය තුළින්? ඒක හොඳ එකක්. ඒක ඉතා විශිෂ්ට එකක්. ඒක නිසානේ වික්ටර් රත්නායකගෙන් සා ප්‍රසංගය වටා මිනිස්සු රොද බඳින්නේ. මහ විශාල ප්‍රමාණයකට ඔහු ගායනා කරන්නේ නිකම් නටන සින්දුත් නෙමෙයිනේ. ඒ සියල්ල තුළ ඒ ප්‍රේක්ෂකයා දැහැන්ගත කරවා ගන්නට පැය දෙකහමාරක් ඒක ඇතුලේ රඳවා තබා ගන්නට, බැඳ තබා ගන්නට, සිරකර තබා ගන්නට වික්ටර් රත්නායකගේ කටහඬට සමත් වෙනවා කියන එක ඒක මහ විශාල එකක්. ඉතින් ඒක මේ අතිශයෝක්තියක් නෙමෙයි. සිහිපත් කරවයි සැලෙනා පකී කරු දෙනෙක් ඔබේ සිහිපත් කරවයි සැලෙනා පකී කරු දෙනෙක් ඔබේ
අගයක් නොදත් මීදුමේ මනමාලියක් ද මල්වැලේ හිනැමේ ඒ මතකයන් ඉල් මෝසමේ සීතලේ සිහිපත් කරවයි සැලිනා අකීකරු දෙනෙතුන් ඔබේ සියොතුන් පියාමා සරදාකාසයේ සිහිපත් කරවයි සැලිනා අකීකරු දෙනෙතුන් ඔබේ සිහිපත් කරවයි සැලිනා අකීකරු දෙනෙතුන් ඔබේ ගලනා සොඳුරු නිම්නයේ පෙරදාසන කල මොහොතකින් රැවුමේ මායම් එපා කවි කුරුටුගී තරු පොතේ මතකයසේම මළගිය ප්‍රථම ප්‍රේමයේ මතකය සේම මළගිය ප්‍රථම ප්‍රේමයේ ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය අද ස්වර්ණ ගුණරත්නත් එක්ක අපි මේ කතාබහේ නියැලෙමින් ඉන්නේ සහෘද අඩවියේ ඊළඟට ප්‍රේමවර්ධන කපුගේ ගයන ඔබේ නොවන ඔබ කැමති ගීතයක් තියෙන්නේ. මට මේ ඊට කලින් අහන්න ඕන ඔබ තෝරපු ගීතාවලිය ඇතුලේ තියෙන්නේ අපිට නිතර නොඇසෙන හැබැයි මధుර ගීත පෙළක්. මං අනිත් පැත්තට ඔබට චෝදනා කරනවා ඔබ මෙච්චර රසවින්දනයක් තියාගෙන ඔබ ඇයි ওই ගීත අපි අසන්නන්ට දුන්නේ නැත්තේ කියලා. ඔබම කිව්වා අපි මගනිච්ච දෙයක් කියලා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මම මගේ ගුවන් කාලයට මම සාධාරණයේ ඉෂ්ට කළා කියලා හිතෙනවා. දැන් ඒ කාලේ මට හිටිය රසිකයින් පිරිසක් ඔවුන් මා ගීතෝරනකොට ඒක අහන් ඉන්නට කැමැත්තක් දක්වනවා. ඒක තිබුණා. මම අලුත් දෙයක් හැම විටම දෙන්නට උත්සාහ කළා. මට තිබුණා එහෙම ඒක මං කළා කියලා මං හිතනවා. මේ අඩුපාඩු තියෙන්නේ නැති නමුත් ඒක මගෙන් සිද්ධ වුණා කියලා. ඒ වගේ ওই වගේ ගීත මේ හොඳ රසවද්දයක් අහුනොතින් මගේ පිඟානට වැටුනොතින් මම ඒක බෙදාගත්තා තමයි. හැබැයි මම හිතනවා අපි කොච්චර රස දේවල් බෙදාගන්න උත්සාහ කළත් බෙදාගන්න ගෙනට තියෙන්න ඕනේ මේ රස දැනෙන දිවක් හෝ ඥානයක් හෝ ඇසක් හෝ කනක් හෝ සිතක් හෝ තියෙන්න ඕනනේ. එහෙම ප්‍රශ්නයක් ගැන ඔබ හිතන්නේ නැද්ද? නෑ. එතන තියෙන අනුෂ්ක වැඩක්. දැන් ඔබේ වැඩසටහනක් දැන් අපිට මහා විශාල මාධ්‍ය ගොඩක් තියෙනවනේ. ඔබේ වැඩසටහනක් අහන්නට කාලය වින් කරගන්නවා නම් ඔබේ කටහඬ ඇහුනම කෙනෙක් එතන ඉඳගන්නවා නම් තව ටිකක් එතන සුනංගු වෙන්න ඕන කියලා හිතනවා නම් ඔබ ඉදිරිපත් කරන දේ පිළිබඳව කිසියම් වැටහීමක් ඔහුට තියෙනවා. මොහු මාව රැගෙන මෙන්න මේ වගේ තැනකට යයි කියලා. එතකොටනේ ඔබත් එක්ක ඉන්නේ. දැන් ඔබ ඉදිරිපත් කරන වැඩසටහනත් ඔබෙන් පස්සේ ඉදිරිපත් කරන වැඩසටහනත් දෙකක්නේ. ඔහුගේ රටාව වෙනත් එකක්නේ. සමහර විට ඔබේ වැඩසටහන අවසානයේ කෙනෙක් වහලා දාලා රේඩියෝව නවත්තලා දාලා යන්න පුළුවන්. එතකොට ඒ ඔබත් එක්ක තියෙන විශ්වාසය නිසා සමහර වෙලාවට ඔබ අහන්නට ඕනෑකමින් ගුවන් විදුලි ළඟ විනාඩි කීපයකට කලින් ඉඳ ගන්න කෙනෙකුට කලින් වැඩසටහනේ තියෙන නීරසභාවය නිසා එතනින්ම ඔබට එන්නට කලින් ඔබ අත්හරින්නට වෙන්න පුළුවන්. අන්න ඒ වගේ කිසිම බයක් සැකක් ඇති වෙන්න දෙයක් නැහැ. තමන් හොඳ විශිෂ්ට දේවල් දෙනවාය තමන්ගේ තමන්
තමන් එක්ක ඉන්න රසිකයාගේ රසවින්දනයට බාධා කරන්නේ නැtei කියන විශ්වාසය අසන්නතුල ගොඩ නැගෙනවා නම් ශ්‍රාවකයා තුල ගොඩ නැගෙනවා නම් ඔබ මොනවා දුන්නත් එතන ඉඳලා ඔබේ තමයි ඔහු ඊළඟට තෝරන ඔබේ නොවන ගීතේ ප්‍රේමවර්ධන කපුගේ ගයන්නේ කපුගේ කපුගේට අපි හරි ආසයිනේ කපුගේ කියන්නේ වෙනම අයිඩල් එකක් වෙනම චරිතයක් දැන් කපුගේ හදිසි අකාලයේ නැති වෙනවා ඊට පස්සේ ප්‍රේමවර්ධන කපුගේ ඒ හඬට යම් කිසි සමීපතාවක් ඇතිව තමයි ක්ෂේත්‍රයට එන්නේ ප්‍රේමවර්ධන කපුගේ මුල් ගීත අතරේ රත්නශ්‍රී විජේසිංහයන් කපුගේට ගොඩක් විශාල සිංදු ගීත ප්‍රමාණයක් ලියු රත්නශ්‍රීගේ ගීත ගායනා කරනවා දැන් එක ගීතයක් තියෙනවා මැටි පහන වෙමිය මම ඒ කියන්නේ කපුගේ දැල්ලු ආලෝකයේම දැල්වන්න බැරි වෙයි නමුත් මම මගේ ප්‍රමාණයට මේ ආලෝකය දැල්වනවා කියලා ප්‍රේමවර්ධන කපුගේ කියනවා ඊළඟට මෙන්න මේ ගීතයේ කියවෙන්නේ දුර්භාග්‍යවන්ත ස්වාමී දුර්භාග්‍යයට පත් වූ සැමියා වෙමි මම අප්‍රමාණ මදුලෝලි මේ මදුලෝලියෙකුගේ පාපෝච්චාරණයක් වගේ ගීතයක් මම මට සමාවයන් මේ කියලා මේ මදුලෝලත්වය පිළිබඳව තියෙන පසුතැවිල්ල තමයි මේ ගීතයේ දිගින් දිගටම කියවෙන්නේ එය ඉවසා සිටින බිරිඳ පිළිබඳව සදය අනුකම්පාවකුත් මේ පුරුෂයා තුල නැතුවා නොවේ. ඉතින් මේ මදුපාන ලෝලත්වය, මද්‍යපාන ලෝලත්වය පිළිබඳව කතා කරද්දී වෙන විදිහකට කපුගේවත් මතක් වෙනවා. වෙනත් විදිහකට මේ මදුලෝලි පුරුෂයා පිළිබඳව අනුකම්පාවක් වගේ හැඟීමකුත් ඇති වෙනවා. අපිට අපි ගැනමත් පසුතැවිල්ලක් පොඩ්ඩකට ඇති වෙනවා. දුර්භාග්‍යවන්ත ස්වාමි මම අප්‍රමාණ මදුලෝලි දුර්භාග්‍යවන්ත ස්වාමි වන ෘංග වේශධාරී වන ෘංග වේශධාරී මට කමා කරන් මගේ ප්‍රේමී දුර්භාග්‍යවන්ත ස්වාමී මම අප්‍රමාණ මදුලෝලි දුර්භාග්‍යවන්ත ස්වාමී කිම්හාන සමේ නියගුල්මේ මල් මිලානවී අඩනින්දේ ගිම්හාන සමේ දියගුල්මේ මල් මිලානවී අඩනින්දේ මදුලෝලි රුංග විමානේ මදුලෝලි රුංග විමානේ නුඹ පමණි විකාසිත පත්මේ මට කමා කරන් මට කමා කරන් මගේ ප්‍රේමී මම අප්‍රමාණ මදුලෝලි දුර්භාග්‍යවන්ත ස්වාමී වසානරේ සඳපානේ මුතුලල් වැගිරෙන හෝරාවේ වසානරේ සඳපානේ මුතුලල් වැගිරෙන හෝරාවේ නුඹ පමණි කුසුම කමුදියේ නුඹ පමණි
කුසුම කමුදියේ පිඟූ යහන තනු හද මැදුරේ මට කමා කරන් මට කමා කරන් මට කමා කරන් මගේ ප්‍රේමී මම අප්‍රමාණ මදුලෝලී දුර්භාග්‍යවන්ත ස්වාමී මම අප්‍රමාණ මදුලෝලී දුර්භාග්‍යවන්ත ස්වාමී ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය අද ස්වර්ණ ගුණවර්ධනත් එක්ක අපි මේ කතා බහේ නියැලෙමින් එන්නේ සහෘද අඩවියේ බෙන් අහන ඍජුම ප්‍රශ්නේ ඔබ කොහොමද මෙච්චර තරුණ වෙන්නේ ඔබ වැනි අය නිසා මම කියන්නේ දැන් ඔබ ඇවිල්ලා කතා කරනකොට මට හරි ජවයක් දැනෙනවානේ දැන් ඔබ මේ වැඩසටහනට කතා කරනකොට ඔබ මේ වැඩසටහන ඉවර වෙලා මේක ප්‍රචාරය කළාම තව පිරිකීප දෙනෙක් කතා කරනවා මම මේ කෑල්ල අල්ලගත්තේ රත්නශ්‍රී විජයසිංහයන්ගෙන් රත්නශ්‍රී විජයසිංහයන්ගේ වැඩසටහනක අලුත් ගීත කීපයක් ප්‍රචාරය වෙද්දී මම ඔහුට කතා කරලා කිව්වා හරිම ලස්සනයි හරි අපූර්වයි ඒක මේ ඒ යෙදුම් පිළිබඳව එක්ක කතා කරාන් පස්සේ රත්නශ්‍රී කියන ඔයාලා ඔහොම කියනකොට අපිට තව ටික කාලයක් ජීවත් වෙන්න හිතෙනවානේ කියලා කිව්වා අන්න ඒකම තමයි මාත් කියන්නේ ඉතින් තව ටික කාලයක් ජීවත් වෙන නම් මං තරුණව ඉන්න එපැයි කියන්නේ මේ මිනිස්සු ඉලක්කම් වලින් නෙමෙයි වයසට යන්නේ. අජන්තාරණ සිංහ 78 දී 80 දී ලියනකොට සියුමැලි රෝසමලි කියලා. ඔහු තරුණ නැද්ද? ඈ මගේ දුවේ නුඹ අවදීන මේ රැයේ සොඳුරුම වෙලාවයි කියලා රත්නශ්‍රී ලියනකොට ඔහු තරුණයෙක් නෙමෙයිද? මේ තරුණිය කියන එක තියන්නේ ඒ රචකයාගේ හෝ ඒ නිර්මාණකරුවාගේ අදහස් ඇතුලේ ඒක අර ඉලක්කමක් විතරයි ඔහුට. එතකොට අපි වයසට යන එකක් නැහැ. අර ඔබේ තරුණකම පෙන්නන මේ තවත් එක්තරා විදිහක ගීතයක් මේ දෙවුන්දරසන්. මේක ටිකක් වෙනස් විදිහක ගීතයක්. මම හිතන්නේ ඔබ මෙතෙක් කරපු නිර්මාණවලට වැඩිය. මම හිතන්නේ මේ ගීතය ඇතුලේ මොකක්ද වෙනසක් පෞද්ගලිකව මට දැනෙනවා. ඔබ ඊට එකඟ වෙයිද නැත්නම් ඊට වැඩිය වෙනස් මුහුණුවරක් ගත්ත මාදිලිය ගීත ඔබ කරලා තියෙන්න පුළුවන්. මම විශ්වවිද්‍යාලයට යනකොටත් ගුවන් විදුලියට සම්බන්ධයි. මම විශ්වවිද්‍යාලයට යන්නේ වැඩිහිටි ශිෂ්‍යයෙක් හැටියට. ඇතැම් ආචාර්යවරු මට වඩා තරුණයි, ඒ කාලේ මට වඩා බාලයි. එහෙම ගුරු උරුත් එක්ක තමයි මම වැඩ කරන්නේ. ඒ කාලේ පොඩි අර කාලාන්තරයක් විශ්වවිද්‍යාලේ වහලා තිබිලා මහා නිර්මාණ උනන්දුවක් ඇති වුණා. ඒ කාලේ තමයි ප්‍රියන්ත ඩිරෙක්ස් වගේ කට්ටිය අපේ ඇසුරට වැටලා ඔහුගේ ගීත ගණනාවක් සංගීතවත් කරනවා, රචනා කරනවා, මේ රචනා කරපු. ඉතින් ඔහුත් මගෙත් එක්ක ඊටාම මේ සමීප තැනකට එනවා. ඉතින් විශ්වවිද්‍යාලය හරහා තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. මේ ගීතය ගායනා කරන ගායිකාව විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් එවක. එතකොට ඒ කාලේ අපිට නූතන සාහිත්‍ය උගන්වන ගුරුවරයා තමයි, තරුණ ගුරුවරයා තමයි සරත් විජේසූරිය, ආචාර්ය සරත් විජේසූරිය. ඔහු පොත්වල කොටස් අපේ පන්තිවලදී, අපේ දේශනවලදී ඉතා හැඟීම්බරව අපූර්වට ගායනා කරනවා. මෙන්න මේ ශෛලිය අනුෂ්ක මේ අර ඊ බුක්ස් කියලා දැන් තියෙනවනේ, මේ අහන්න පොත් සකස් කරන ඒකෙදි මේ යොදා ගන්නවා නම් සරත් විජේසූරියේ ශෛලිය මං හිතන්නේ ඉතාම හොඳයි කියලා. ඒකේ ඒ කතාව ඒ කියම පොතේ කියවන දේ පොත ඉක්මවා නොයන්නේ, කතාව ඉක්මවා නොයන්නේ, කතාව පසුපසින් නොයන්නේ, අර විවේචනයේදී කියනවා වගේ ඒ සියල්ල එකින් එක සමපාතව පවතිනවා. ඒක නිසා විශ්වවිද්‍යාල ජීවිතයේ කිසියම් නිර්මාණ කඩයිමක් හැටියට තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. සරච්චන්ද්‍රයන්ගේ මලගේ ඇත්තෝ මලවුන්ගේ අවුරුදු දා කියන නිර්මාණ දෙක ඇසුරින් මේ ගීතය පිළිබඳවත් යම් යම් කතා බහ සමාජය තුළ ඇති වුණා. මා මේ වෘත්තාන්තය කියන්නට පටන් ගත්තේ එහි කියවෙන දේ සිදුවී අවුරුද්දක් පමණ ගත වූ පසුය. මේ කතනය කිසියම් කෙලවරකට පමුණුව අවසන් කළ යුතුය. එහෙත් සිදූ දේ නම් එවැනි කෙලවරකට පැමිණ නැත.
සැබවින්ම තෝකියෝ වටාවෙම්ද මම මේ විශාල ලෝකයේ කවුරුත් නැති මම්ලා වූ පුද්ගලයෙක් වෙමි. මෙහි සිටින සියල්ලෝ මමුත්තෝය. ඔවුන් හා මා අතර ඇති නෑකම කුමක්ද? රැස්කළ දුක්ඛ සමුදාය විසගොර සැපින්නක මෙන් හිසෝසවා මානස බැලී ඒ දුක්ඛ සමුදාය මගේ අනාගත දායාදය වන බව මම දැනගත්තෙමි. කළ නොහැකිව එතැනින් මෙතැනින් නෙල්ලෙන පන්නිරුවලින් හැඩිවූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමානි. මිනිසුන් මරණය පතන විගසින් ඔවුන් වෙත මරණය නොපැමිණි. ඔහු දීර්ඝ කාලයක් දුක් විඳිමින් ජීවත් වෙති. මාවට වූ සත්‍යය මා වැළඳගතහු මීට වඩා සිර සැනසුමක් ලැබිය නොහැකිද? අද ස්වර්ණ ගුණවර්ධනත් එක්ක අපි මේ සහෘද අඩවියේ මෙතෙක් කතා කරමින් ආවේ ඔබේ ගීත ගැන, ඔබේ මාධ්‍ය ජීවිතය ගැන යම් මට්ටමකින් අපි කතා කරා. දැන් ඔබ වෙනත් මානයක් හොයාගෙන තියෙනවා. ඒ තමයි පොතපත. ඔබ දැන් පරිවර්තකයෙක් හැටියට, කතෘවරයෙක් හැටියට සහ ප්‍රකාශකයෙක් හැටියට වැඩ කරමින් ඉන්නවා. මේ අලුත් ජීවිතය කොහොමද ඔබට දැනෙන්නේ? ඒක මට දැනෙන්නේ නැහැ ඇත්තටම. ඒක මට දැනෙන්නේ නැහැ. මොකක් හරි දැන් ඕක මං තීරණය කරගෙන ඉන්නේ මෙහෙමයි. දැන් අපිට කිසියම් දක්ෂතාවක්, හැකියාවක් තිබුණා. ඒක එක පැත්තකට ටියුන් කරගත්තාම, ඒක ඉලක්කයකට හරවගත්තාම ඒකේ අපිට යම් ගමනක් යන්න පුළුවන්. එතකොට ඒක තමයි අපි නිවේදක වෘත්තියේ, ගීත රචන වෘත්තියේ ඒ ගිය ගමන. ඒක
වෘත්තිය වශයෙන් කරන්න පුළුවන් කාලේ අවසන් වුණාට පස්සේ එතකොට අපි ඊළඟට කියවමින් හිටියා. ඒවත් එක්ක මේ වැඩේට බැස්සා. මේක ටිකක් අසීරු ගමනක්. නමුත් අපි ඉස්සරහට කරගෙන යනවා. මේකත් සතුට දනවන දෙයක්. අලුත් පොතක් දැන් ඔබ පාඨකයෙකුට කියවන්න ප්‍රථම පාඨකයා බවට පත්වීම. ඒ වගේ දේකුත් එක්ක මේ ඉතාම මේ සතුටින් කරන්න පුළුවන්. මේක මාප්පිනක් වෙන්නේ. මේ මේක කියන්නේ දැන් අපි කරු දැන් කලින් කරපු රස්සාවත් එහෙමයි. මේක මේ වැඩෙත් එහෙමයි. මේ හරි පුණ්‍යවන්තයි අනුෂ්ක. මේ කියන්නේ මිනිසුන්ට ඉරිසියා කරන්න හිතෙන්නේ නැහනේ. එතකොට මිනිසුන්ට ඉරිසියා කරන්න හිතෙන්නේ නැහැ. මිනිසුත් එක තරහ කෝපය ඇති වෙන්නේ නැහැ. හරි හරි හොඳයිනේ. එතකොට හරි ජීවිතේ හරි සුන්දරයිනේ. එතකොට ඒක තමයි මට දැනෙමින් තිබෙන්නේ. ඔබ මේ ජීවිතේ විඳින විදිහට සහ ඔබේ තරුණකමට තරුණයෝ හැටියට වයසින් අපි හරි ආදරේ. අනේ කොච්චර හොඳද කොච්චර හොඳද. මම මහා සාර්ථක මිනිහෙක් නෙමෙයිනේ. මහා සාර්ථක මිනිහෙක් නෙමෙයි. හැබැයි මගේ සතුටත් එක්ක මගේ ජීවිතේ මම ගෙවන නිෂ්කාංශුවත් එක්ක නම් ඔට්ටු වෙන්න මං කාටවත් ඉඩ දෙන්නේ නැහැ. ඒක මං හුවමාරු කර ගන්න නැහැ කිසිම දෙයකට. මේ සමහර වෙලාවලට ලොකු වැඩ මං කල් දානවා. මගේ විවේකයත් එක්ක ඉන්න ඕන. මේක හරි අමාරුවෙන් හොයාගන්න ඕන සූත්‍රයක්. හරි සරලව පාවිච්චි කරන්න පුළුවන් සමීකරණයක් මේකට තියෙන්නේ. හොඳයි, ඒ සමීකරණය අපිටත් අත්හදා බලන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. මතන මේ ඒක පුළුවන්. ඒක මේ හුඟක් දේවල් තමන්ගේ කරගන්න නැතුව තමන් තියාගන්න දේවල් තියාගන්න. ඒව තමන්ගේ නෙවෙයි, තමන්ගේ දේවල් කරගත්තම තමයි ප්‍රශ්නේ. ප්‍රශ්න කියන වචනෙට වෙන මාරුතක් දෙන්නකො එතකොට වැඩේ නිදහස් වෙනවා. ප්‍රශ්නයක් කිසියම් තැනක තියෙනවා නම් ඒකේ තේරුම, ඒකට උත්තරයක් තියෙන එක. දැන් මේ මෙතන තියෙන බඩුව මෙතන තියෙනවා. කිසි ගැටලුවක් නැහැනේ. මට ප්‍රශ්නයක් ඒක සම්බන්ධව ඇති වෙන්නේ මේ පුටුව මෙතෙන්ට වැඩිය මෙතනින් තිබ්බොත් හොඳයි කියලා හිතෙන ටිකනේ. උත්තරයක් තියෙන දෙයක් තමයි කෙනෙකුට ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. අන්න එහෙම මේ ප්‍රශ්නය දිහා ප්‍රශ්නයක් ගැටලුවක් දිහා බලන්න පුළුවන් නම් එතකොට මේව ලිහා ගන්න තැන් අහු වෙනවා. බුරුල් වෙච්ච ලණු අහු වෙනවා. හොඳයි, අපි අවසාන ගීතයට එන්නේ. වැඩසටහනේ ඔබේ නොවන ගීතයක්. ඔබ වගේම තරුණයෙක් ගුවන්විදුලියේ හිටපු අපි අතර නැති ආචාර්ය අජන්ත රණසිංහ මේ ගීතය ලියන්නේ. මුව මුක්තාලතා එඩ්වර්ඩ් ජයකුඩි ගයන්නේ. ඔව්, අපි ටිකක් අත දිග ඇරලා සතුටු වෙමු කියන එකනේ මේ ගීතේ තියෙන්නේ. මං කිව්වේ අර තරුණයා නෙමේ ඉන්නේ. මේ ගීතේ රූප රචනය මං දැක්කා එඩ්වර්ඩ් ජයකුඩි අත්පොඩ සඳෙමින්. හරිම මදු සමයක ප්‍රහර්ෂය තමයි මේ කියන්නේ. ඉතින් ඒක හිමයි දැන. ඒක දැනෙන දෙයක්. ඒක ඉගිලෙන්නට හිතෙන, පා වෙන්නට හිතෙන, අත්පොලසන් දෙන්නට හිතෙන, කෑ ගසා ලෝකයට කියන්නට හිතෙන, හැබැයි කාටවත් නොකිය යුතු කොටසක් ඕකේ තියෙන්නේ. ඒක විඳින්නට මේ වගේ අත්දැකීමක් තියෙන්නට ඕන. මේක හරි ප්‍රහර්ෂාත්මක දෙයක්. ඒ ප්‍රහර්ෂය ඔබ ජීවිතේ අත්විඳින කෙනෙක් හැටියට, ජීවිතේ විඳින කෙනෙක් හැටියට මේ දේවල් දිහා බලන ඇහැ සහ ඒ විඳින හිත ඔබ පුරුදු කරපු විදිහ හරි අපූරුයි. සහ මම හිතන්නේ ඒකම පෙරලා අපේ අසන්නු හැටියට ඒ දේවල් අපිට පුරුදු කරගන්න පුළුවන් නම් ඒක තමයි වඩා වැදගත්. මම හිතන්නේ මාධ්‍යකරුවෙක් හැටියට හෝ වේවා, ඔබ ගීත රචකයෙක් හැටියට හෝ වේවා, පොත් ප්‍රකාශකෙක් හැටියට හෝ වේවා, ඔබ මම හිතන්නේ මේ දේ පුහුණු කරන්න තමයි ඔබේ ජීවිතය ඇතුලේ උත්සාහ කරේ. අන්න අයටත් ඔබ ජීවිතේ බෙදා ගන්න විදිහ පුරුදු කරන්න තමයි උත්සාහ කළේ. හරිද මම? ඔව්, සමහර විට ඒක අන් අයට බෙදා හදා අන් අයට ඒක දැනෙන්නට සැලැස්සුවා වුණාට මේක තවදුරටත් මේ සැහැල්ලුවේම අතහැර දමා යා හැකි කිසිවක් නොමැති නිකන් මේක වෙනම විඳුමක්. මේක තමයි මේක හරි සතුටක්. මම මේකට ආගමික වචනයක් පාවිච්චි කරන්න නැත්නම් ඒක වෙන විදිහකට අල්ලා ගනීවි කියලා නැත්තම් මේක වෙනම වින්දනයක්, වෙනම නිවීමක් වගේ එකක්. ඒක මම දන්නේ වයසක් ඉස්සට යනකොට කොහොමද අපිට දැනෙන්න පටන් ගන්නේද කියලා. ඒ හරි අපිට හිතා ගන්න බෑ ඒ වයස්වලදී ඇතිවන තත්ත්වයන් මොනවද කියලා. මොකද
මේ කාල සීමාව සඳහා මා සොයාගෙන සහ මා අනුගමනය කරන මේ ක්‍රමය ඉතාම මට ගෝචරයි සුවයි සැනසීමයි ඒ බලන් ඉන්න එකත් එක්තරා විදිහක අපිට හරි සැනසීමක් අපි කොහොමද ඒ වගේ වෙන්නේ කියන එක එහෙම උත්සාහ කරනවා නම් ඒකත් ලොකු දෙයක් ඔබ ආදර්ශයට අරගෙන කෙනෙක් එහෙම හදනවා නම් බොහොම ස්තුතියි අපිත් එක්ක ඔබ නිර්මාණයක් කරන්නට පොළඹවපු ඒ නිර්මාණාත්මක ප්‍රහර්ෂය සහ ඔබ අත්විඳින නිර්මාණ ප්‍රහර්ෂය අපේ සහෘදෙන්නෙක් බෙදා හදාගත්තට බොහොම ස්තුතියි බොහොම ස්තුතියි අනුෂ්ක ඔබ යන ගමන පිළිබඳව මට තියෙන අප්‍රමාණ සන්තෝෂයක් ඒ වගේම මේ ඒ පාර යන්න ඒක ඒ පාර හරි සුන්දරයි ඒ පාරේ ඔබට හොඳ නවාතැන් පොළවල් හම්බවේ එතකොට මටත් වඩා සතුටින් ඉන්න කෙනෙක් අපිට අනාගතයේදී හම්බවේ එතකල් ජීවත් වුණොත් ඔබ අනිවාර්යයෙන්ම අපිත් එක්ක ජීවත් විය යුතු සහ ජීවත් වෙන කෙනෙක් සහ මේ යන ගමනේදී ඔබත් නිරන්තරයෙන් අපට අත්වැලක් එකක් ඔබ කරන වැඩ සහ අපට අවශ්‍ය ඕනෑ මොහොතේදී නිර්ලෝභීව ඒ දේවල් බෙදා හදා ගනිමින් එහෙමනම් ස්වර්ණ ගුණවර්ධනගේ මේ ගීපෙලත් එක්ක අපි නික්මන අවසන් ගීතය එඩ්වර්ඩ් ජයකුඩි ගයන මුව මුක්තාලතා ආනන්ද පෙරේරාමගේ මතකයෙන් නිවැරදි නම් මේ සංගීතය ආචාර්ය අජන්ත රණසිංහන්ගේ රචනය අදට අපි නික්මනවා හෙළමෙන බදාදාත් රාත්‍රී 10ට මුණගැසීම මේ බලාපොරොත්තු වෙමු පිපිහන් සංගන විල් නෙළු මාසනෙන් ආලගේ නුඹ භාග්‍යා සරෝජාවියේ ස්වර්ණ වර්ණ පෑයෙන් දිලේ මාහද ප්‍රේමංගනේ රෑ නුඹ රාසෙන් ලඳේ බඳ මනිනේ කලාව මුදා අනුරාහෙත් නගන් ආකාශගං චන්ද්‍ර නෞකාවේ ආකාශගං චන්ද්‍ර නෞකාවේ තනි වෙන්න යම් පෙම් රසෝජාවේ තනි වෙන්න යම් පෙම් රසෝජාවේ රුසිරු කල්යාණී මාසත පෙන්නම් ප්‍රියේ තුනු ශ්‍රීයෙන් විපුල් වරණේ මනසානන්ද මන්දෝදරි නිසසනි සග ගම පම පපනි නිසරිදා දිග සගරේ රනි පනිසරේ නිප මදප ගම පගරි නිනිසරිසා හිරු එන්න පෙර රාත්‍රි මේසීතේ සෞම්‍ය සංගීතේ ආහදයන් සෞම්‍ය සංගීතේ ඒ හිරුණු නගීවා රැක් තව දිගු වේවා ඔබේ නලලේ සඳුන් තිලේ අද ඉහිරේද දෙතුලින් මගේ නුව මුක්තා ලතා පිපිහන් සංගන විල් නෙළු මාසනෙන් ආලඳේ නුඹ භාග්‍යා සරෝජාවියේ ස්වර්ණ වර්ණ පෑයෙන් දිලේ මාහද ප්‍රේමංගනේ දෑ නුඹ රාසෙන් ළඳේ බඳ මනිනේ කලාව මුදා අනුරාලෙත් නගන් නොනිලා